හැමෝටම සුබ දවසක්. ඔය කට්ටිය දන්නවා අපි අනිද්දා, ඒ කියන්නේ ඉරිදා, ඉරිදා 2:25 ඉරිදා රුවන්වැලි සෑය ළඟ දාන්සලක් දෙනවා. අපි මේ දෙන්න තිරණය කරලා තින්නේ හවස පූජාව. ඒ කියන්නේ හවස පූජාවට එන අයට බැතිමතුන්ට 3000කට 4000කට වගේ අපි දාන්සල මේ දෙන්න ලෑස්ති කරලා තියෙනවා. අපි හවස 5ට අපේ දාන්සල පටන් ගන්නවා. සාමාන්‍යයෙන් පැයක් පැයකමාරක් විතර තියෙයි. මොකද ගොඩාක් බැතිමතුන් එදාට එනවා. ඉදිදා කියන්නේ ගොඩක් මේ සෙනගේ අවසන් දවසක්. දැනට අපි තීරණ එක දෙන්න තීරණ කළා තියෙන්නේ කේක් දාන්සලක්. ඒකේ කේක් ටික සම්පූර්ණ හරි. ඒ වගේම බීම ටිකත් ඒ සේරම හරි, බිස්කට් ඒවත් ඔක්කොම හරි. තව අවශ්‍ය දේවල් මේ තිබ්බ ගන්න තිබ්බ අපිට අර මේ පොඩි කප් කප් එකක්, මේ පේපර් ප්ලේට් ඒවා ඒවා සේරම අපි ගත්තා. මේ කට්ටියත් ඒ අපිට තියෙන තැන් වලත් කියලා ගොඩක් මේ උදව් කරා. ඒ වගේම අපේ දාන්සලට කීප දෙනෙක් බීම වලින් සහභාගි වෙන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. සමහර අපිට හෙට දිහාට මේ කට්ටිය බීම ටික ගෙනල්ලා දෙයි. ගොඩක් සතුටකින් මේ වගේ දෙයක් කරනකොට ඒ වගේ අර සහභාගීත්වය වැදගත් වෙනවා අනිවාර්යෙන්. හරිම සතුටි ඒ කට්ටිය ගැන. කීප දෙනෙක් විතර මම ඒ කට්ටියගේ විස්තර අනිවාර්යෙන් පස්සේ දාන්න. අපි දාන්සල ඉවර වෙලා හවස පූජාවක් කියන්න බලාපොරොත්තු වෙනවා. කට්ටියටම සෙත් පතලා, ඒ වගේම කාව්‍යම ධර්ම දේශනාවක්. අපේ හාමුදුරුවෝ මේ වැඩම කරනවා මේ තුන්නමක් එක්ක. ඒ වගේම හවස පූජාවට සහභාගි වෙන අයට චෛත්‍ය මේ වන්දනාව කිරීම සඳහා අවශ්‍ය තිල්, මල්, පහන්, හඳුන්කුරු අපි ලෑස්ති කරලා තියෙනවා. ඔය කට්ටෝ අනිවාර්යෙන් ඒවා අරගෙන මේ චෛත්‍ය වන්දනා කරන්න පුළුවන්. එම නිසා ඔය ළඟ ඉන්න අය, මේ පුළුවන් අය අනිවාර්යෙන් පැමිණෙන්න. ගොඩක් අපි මේ කේක් දන්සල දෙන්න තියෙන කරේ සඳලිගේ උපන්දිනයේ යෙදිලා තියෙන 25 වෙනිදාට. ඒක නිසා තමයි අපි මේ වගේ වැඩක් කරමු කියලා මේ කට්ටියත් එක්ක සාකච්ඡා කරලා මේ දෙයට ලැබුණේ. අපි තවත් කවුරු හරි අපේ වැඩසටහනට සහභාගි වෙන්න කැමති අය ඉන්නවනම් මේ ඔය තෙල් හරි, මල් හරි, හඳුන් කුරු හරි ටිකක් අරගෙන හවස මේ පූජාවට එන අයට වන්දනා කරන්න දෙන්න පුළුවන්. පුළුවන් අය සහභාගි වෙන්න. ඔන්න වෙලාව මතකයිනේ, ඉරිදා හවස 5ට පටන් ගන්නවා දන්සල. ඊට පස්සේ පැයක් එකමාර තියලා ඊට පස්සේ හවස පූජාව පටන් ගන්නවා. එහෙමනම් හැමෝගෙම පැමිණීම බලාපොරොත්තු වෙනවා. කට්ටියටම බුදුසන්නයි. ජයෙන් ජයම වේවා.